ගරුකටයුතු නායක හඳුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් නුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සිට වර්ෂයකට වඩා අධික කාලයක් පවත්වාගෙන ආපු සදහම් වර්ෂා දහම් වැඩසටහන මේ ඉලමිලා තියෙන වස් කාලයේත් පවත්වාගෙන යනවා. ඒ අනුව නායක හඳුරෝ යදාගෙන තියෙන මේ බදාදා දින සති දෙකකට වරක් සතිපට්ඨාන භාවනා සම්බන්ධ අනුශාසනාවක් හා ඒ සතිපට්ඨාන භාවනාව පුරුදු කරන පින්වතුන්ට තියෙන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරන ආකාරයටයි. ඉතින් අද දවසෙත් එවැනි දවසක් වෙලා තියෙනවා. අද දවසත් එවැනි දවසක්. දැන් මේ පින්වතුන්ට මේ දක්වා පැහැදිලි කරගෙන ආවේ සම්මාදිට්ඨි ලාභියෙක්ගේ තියෙන ලක්ෂණ 16ක් සරියුත් හාමුදුරුවෝ දේශනා කොට වදාලා සම්මාදිට්ඨි සූත්‍රය තුළ. ඒ සම්මාදිට්ඨි ලාභියාගේ තියෙන ලක්ෂණ 7ක් මේ වන විට අපි සාකච්ඡා කරලා තියෙනවා. දැන් අද දවසේ සාකච්ඡා කරන්න වෙන්නේ 8 වෙනි ලක්ෂණයයි. කරිතාම්තු දේශනා කරන්නේ මේ ලක්ෂණය කවුරු හරි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් ළඟ තියෙනවා නම් එයත් සම්මාදිට්ඨි ලාභියෙක් ආර්ය පුජ්‍යලෙක් කියලා. මේ 8 වෙනි කාරණේට අරන් තියෙන්නේ තණ්හාව ගැන. පජානාති ගුණේ තණ්හාව පජානාති ගුණේ යුක්ත වීම සම්බන්ධවයි. ඒ දේශනාවේ පැහැදිලි කරන්නේ තණ්හාංච පජානාති, තණ්හා සමුදයංච පජානාති, තණ්හා නිරෝධාංච පජානාති, තණ්හා නිරෝධ ගාමිනීම් පටිපදංච පජානාති. මෙන්න මේ කාරණා හතර. තණ්හාව පජානාති ගුණේ යුක්ත නම් තණ්හාවේ සමුදය නැත්නම් තණ්හාවේ නිධානය පජානාති ගුණේ යුක්ත නම් තණ්හාව නැති තැන පජානාති ගුණේ යුක්ත නම් ඒ වගේම තණ්හාව නැති තැනට යන ගමන් මාර්ගය පජානාති ගුණේ යුක්ත නම් ඒ පුජ්‍යලයාත් සම්මාදිට්ඨි ලාභියෙක්. ඒ වගේම මේ තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හා සමුදය කියන්නේ මොකද්ද කියලා වෙනම ඒ ස්ථානෙම පැහැදිලි කරලා දෙනවා. ඒ සූත්‍රයේම අන්තර්ගත කරනවා සරියුත් හාමුදුරුවෝ මේ අවස්ථාවේදී තණ්හාව කියන්නේ මෙන්න මේ කාරණේයි, තණ්හා සමුදය නැත්නම් තණ්හාවට නිදාණිය මේකයි මේ කාරණේයි කියලා පැහැදිලි කරලා තියෙනවා. දැන් එන්නේ ධර්ම කාරණා ටිකයි අපිට අද දවසේ සාකච්ඡා කරන්න වෙන්නේ. දැන් මේ පින්වතුන්ට ගිය දේශනාවේදීත් මතක් කරලා දුන්නා මේ දේශනාව පුරාවට මේ කාරණා 16කින් යුක්ත සම්මාදිට්ඨි ලක්ෂණය, සම්මාදිට්ඨි ලාභියාගේ ලක්ෂණ ගැන කතා කරනකොට සරියුත් හාමුදුරුවෝ පෙන්වා දෙන්නේ අපි ඉගෙනගත්ත අපි දන්න පටිච්චසමුප්පාදයේ අංග 12 තමයි මෙතන සම්මාදිට්ඨි ලාභියෙක්ගේ තියෙන කාරණා 16න් 12ක්ම වෙන්නේ. මේ තණ්හාවත් අරගෙන තියෙන්නේ ඒකට අනුගතවයි. දැන් තණ්හා පත්‍ය උපාදාන. දැන් 7 වෙනි කාරණේ අපි කතා කරා උපාදානෙ. දැන් මේ 8 වෙනි කාරණේ තණ්හාව. ඒ වගේම පටිච්චසමුප්පාදයේදී වේදනා පත්‍ය තණ්හා. එහෙනම් 9 වෙනි ඊළඟ දේශනාවට අපිට කතා කරන්න තියෙන්නේ වේදනාව ගැන. ඒ වගේම මේ අවස්ථාවේදී තණ්හාවේ සමුදය වේදනාව කියලායි අරන් තියෙන්නේ. ඒ වේදනාපත්‍ය තණ්හා, වේදනාපත්තෙන් තණ්හාව උපදිනවා. දැන් මේ ටික හැබැයි විස්තර කරන ආකාරයේ අනිත් සූත්‍රවල පෙන්නුම් කරන ආකාරයට පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස එහෙම උනේ ඇයි? එතකොට තණ්හාව කියලා මෙතන සරියුත් හාමුදුරුවෝ පෙන්වන්නේ මේ සම්මාදිට්ඨි ලාභියෙක්ගේ තණ්හාව කියලා කියන්නේ මොකද්ද කියලා. මේ සූත්‍රයේදී පැහැදිලි කරන එකයි. සාමාන්‍යයෙන් අපි
චතුරාර්ය සත්‍යයේදී තණ්හාව කියලා පැහැදිලි කරන එකයි අතර වෙනසක් පෙන්වුම් කරනවා බැලූ බැල්මට. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේදී දැන් පස්වග මහණුන් වහන්සේලාටත් සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍යය කියන එක දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරලා තියෙන්නේ 아무ත විදිහකට නෙමෙයි කොණ්ඩඤ්ඤ ආමඳුරන් වහන්සේ සෝවාන් වුණාට පස්සේ මේ ශාසනයේ පළවෙනි සම්මාදිට්ඨි ලාභියා බිහි වුණාට පස්සේ ඒ දැන් වප්ප බද්ධියාදී ආමඳුරන් වහන්සේලාගේ නැති දිට්ඨියක් දැන් මේ මොහොතේ කොණ්ඩඤ්ඤ ආමඳුරන්ට තියෙනවා කියනද තියෙනවා කියලා පැහැදිලි කිරීමක් බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා. දම්සක් පැවතුම් සූත්‍රයේ අන්තර්ගතයයි. දැන් ඒක මුලපොරළම තියෙන්නේ චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ආලෝකෝ උදපාදි, ප්‍රඥා උදපාදි, ඔය විද්‍යා උදපාදි, මෙහෙම වචන රාශියක් එක වගේ වචන දේශනා කරලා ඒ චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ආලෝකෝ උදපාදි, විද්‍යා උදපාදි, ප්‍රඥා උදපාදි, මෙව මොකද්ද මේ මොනව ගැන ආලෝකයේද මොනව ගැන ප්‍රඥාවද මොනව ගැන ඥානයේද මොනව ගැන අවබෝධයේද මේ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට ලැබුණේ සංසාර විමුක්තිය සම්බන්ධව සම්මා දිට්ඨිය සම්බන්ධව. දැන් සම්මා දිට්ඨිය සම්බන්ධව චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, ආලෝක උදපාදි, විද්‍යා උදපාදි කියලා බුදුහාමුදුරු දේශනා කරා පළවෙනි මංගල ධර්ම දේශනාවේදී. ඒ එහෙම දේශනා කරේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වුණාට පස්සේ. දැන් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වෙන්න පෙර දේශනා කරේ ඔය කතා ඔහොම එකක් නෙවෙයි. ඒ පස්වග මහණුන් වහන්සේලාට මේ සම්මා දිට්ඨිය ලබන්න ඕන නම් පිළිපැදිය යුතු උපදේශයයි. ඒ උපදේශ තමයි උපදේශ වෙන්න ඕනේ සතර සතිපට්ඨානයට අනුගත උපදේශා. එහෙනම් පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරපු සතිපට්ඨානය තමයි අන්ත දෙක අතහරින්න කියන උපදේශ. එතකොට අන්ත දෙක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සුකාන්තය හා දුක්ඛාන්තය. මේ සුකාන්තය හා දුක්ඛාන්තය පිහිටන්නේ කයෙන් එන අරමුණු තුල. එහෙනම් මේ කයෙන් එන අරමුණේ සුකාන්තයයි. ඒ කියන්නේ කායික සුඛ වේදනාවත් ඒවායි කායික දුක්ඛ වේදනාවත් කයෙන් එන අරමුණේ සාමිස සුඛ වේදනාවත් කයෙන් එන අරමුණේ සාමිස දුක්ඛ වේදනාවත් ඒ වගේම අතහැරියට පස්සේ තව එකක් අහක් වෙන්න ඕනේ. කයෙන් එන අරමුණේ නිරාමිස සුඛ වේදනාවත් කයෙන් එන අරමුණේ නිරාමිස දුක්ඛ වේදනාවත් අතහැරීම තමයි අන්ත දෙක අතහැරීම. එහෙනම් කයෙන් එන අරමුණේ වේදනාවක් නැතිවීමද අන්ත දෙක අතහැරී තැන තියෙන්නේ නෑ. මහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවේ පැහැදිලිව පෙන්නනවා වේදනා නමයක් ගැන. මේ වේදනා ස්වરૂප නමයක් ගැන. මොකද මේක වැදගත් වෙනවා අපිට මේ තණ්හාවේ සමුදය වේදනාවයි. ඒක නිසාවෙන් දැන් මේ අටවෙනි කාරණේ නැත්නම් අටවෙනි සම්මාදිට්ඨි ලාභියාගේ තියෙන ಗುಣ තණ්හාව ගැන කතා කරනකොට වේදනාව කතා කරන්න වෙනවා. එතකොට මහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවේ අවසාන වේදනාව විදිහට දීලා තියෙන්නේ නිරාමිස දුක්ඛම සුඛ වේදනාවයි. එහෙනම් මේ අන්ත දෙක අතහරිනකොට ඒ අරමුණ තුල තියෙන වේදනා ස්වરૂපය නිරාමිස දුක්ඛම සුඛ වේදනාව විය යුතුයි. ඒ වගේම තව දෙයක් මතක් වෙන්න ඕනේ මේ වේදනාව ගැන තියෙනවා තව බොජ්ජංගවල හත්වෙනි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගය. මේ උපේක්ඛා සුඛ දුක්ඛ ලෝමනස්ස එතකොට සෝමනස්ස
මේ වචන භාවිතා කරන්නේ වේදනාව ගැන පැහැදිලි කරන්න. දැන් වේදනාව කියන එක පොදු වුණාට වේදනාවේ තියෙන විශේෂ ගුණ ටික තමයි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ එතනින් ගියාම දෝමනස්ස සෝමනස්ස මේ විදිහට පහක් පස් ආකාරයක් ගැන පැහැදිලි කරනවා අභිධර්මයේදී තුන් ආකාරයක් ගැන පැහැදිලි කරනවා සූත්‍රවලදී ඒ වගේම සාමිෂ නිර්ආමිෂ මේ වේදනාවේ තියෙන විශේෂ ගුණ එහෙමනම් දැන් මේ තණ්හාවයි මේ වේදනාවයි සම්බන්ධ වෙහින්දා දැන් අපි මතක් කරගන්න ඕනේ අර අන්ත දෙක අතහරින මෙතන අන්ත දෙක කායික අරමුණේන සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි සම්පූර්ණ අත්හරිනවා කියන්නේ නිරාමිෂ අදුක්ඛම සුඛ වේදනාව කායික අරමුණේට පැමිණීමයි දැන් අර පොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේ මේ බුදුහාමුදුරුව දීපු උපදේශ පිළි අරගෙන ඒකට අනුව මේ කායික අරමුණක නිරාමිෂ අදුක්කම සුඛ වේදනාවට පත්වීම අනුව තමයි කොණ්ඩඤ්ඤහාමුදුරුව සෝවාන් වෙන්නේ. ධම්සක් පැවතුම් සූත්‍රයේ ඔය බුදුහාමුදුරුව දේශනා කරන අර සම්මාදිට්ඨි ලාභියෙක් වුණාට පස්සේ එහෙම නැත්නම් සම්මාදිට්ඨියේ ලක්ෂණයක් විදියට පෙන්නුම් කරන්නේ බුදුහාමුදුරුව එතන සම්මාදිට්ඨිය සම්බන්ධව ඥානං උදපාදි ප්‍රඥා උදපාදි ආලෝකෝ උදපාදි ඒ වගේම විද්‍යා උදපාදි මෙහෙම විශේෂණ පද ගොඩාක් දේශනා කරලා ඒ ගුණයට දැන් පළවෙනි ශ්‍රාවකයා පත් වුණා කියන එක තමයි එතෙන්දී දේශනා කරන්නේ දැන් ඒ දේශනා කරලා ආයගමනක් එතනම ඒ ධම්මසක්කවතුන් සූත්‍රයේ පැහැදිලි කරනවා මේ සම්මාදිට්ඨිය මොකද්ද සම්මාදිට්ඨිය කියලා වෙන විදිහකට කියනවා නම් දැන් මේ මොහොතේ මේ මීට මොහොතකට පෙර කොණ්ණඤ්ඤ හාමුදුරන් වහන්සේලා වහන්සේට ලැබුණු ඒ දුක නැති සංසාර විමුක්තිය අන්තර්ගත දිට්ඨියේ ස්වરૂපය මේකයි. ඒ දිට්ඨිය අන්තර්ගතය පැහැදිලි කරලා පෙන්නනවා. අන්තර්ගතය තමයි දුක්ඛ ආර්ය සත්‍යය. සමුදය ආර්ය සත්‍යය, නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍යය. මේක තමයි චතුරාර්ය සත්‍යය කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. ආර්ය සත්‍ය හතර අන්තර්ගත දිට්ඨියක් ලැබුවා. කවුද? කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ. ඒක ලැබුවේ කොහොමද? කොණ්ණඤ්ඤ හාමුදුරුවන්ට දීපු උපදේශ පිළිපැදීමෙන්. හැබැයි මේ පිළිපදින්න ගිය කාලයයි උපදේශ දෙන කාලයයි අතර පරතරය අඩුයි. දැන් මේ පින්වතුන් එහෙම නෙමෙයි මේ සක්මන් භාවනාව, සතිපට්ඨාන භාවනාව සාමාන්‍ය ශ්‍රාවකයෙක් කරන්නේ අර වගේ ශීඝ්‍ර ලෙස නෙමෙයි. උපදේශ ලබාගෙන ලබා දෙන විටම ඒ උපදේශයට අනුගත කමඨාණේ වැඩෙන්නේ නැහැ සාමාන්‍ය ශ්‍රාවකයෙක්ගේ. මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියන්නේ සුවිශේෂී හාමුදුරන් වහන්සේ කෙනෙක්. බුද්ධාන්තර කාලයක් තිස්සේ මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ පළමු ශ්‍රාවකයා වෙන්න පෙරුම් පුරපු කෙනෙක්. ඒකේ තියෙන ගුණයකට තමයි අර බුදුහාමුදුරුවෝ දෙන උපදේශ දෙන අතරතුරම සම්මාදිට්ඨිලාභියෙක් වෙන්නේ. ඔය විදිහට තමයි හැම ශ්‍රාවකයෙක්ම එදා බුද්ධ දේශනාවක් අහලා ඒ දේශනා ශ්‍රවණය කරලා සෝවාන් වෙලා තියෙන්නේ. හැබැයි එතනිනුත් දැන් දේශනාව සිදු කරනකොට බුදුහාමුදුරුව උපදේශක් දෙනකොට ඒ උපදේශ පවත් උපදේශ ලබා දෙන වේලාව වර්තමාන වේලාව ගත්තොත් ඒ වර්තමානයේට පහු වෙලා තමයි හැම තරවකයාම ආර්ය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ අතරිනුත් ඒ උපදේශ දෙනකොටයි ඒ උපදේශ දැන් කමඨහන වෙනවා කමඨහනයි ආර්ය තත්වයයි අතර පරතරය අඩුම මේ ශාසනයේ ඉන්න පුජ්‍යලයා ශ්‍රාවකයන් වහන්සේ තමයි කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ. ඒ වුණාට වර්තමානයේ හුඟක් අය මේක වරද්දලා ගන්න තේරුම් ගන්නවා
බණ අහලමයි සෝවාන් වෙන්නේ කියලා. බණ අහලා සෝවාන් වෙන්නේ අපි නෙමෙයි, වර්තමාන අය නෙමෙයි. එදා එහෙම පුහුණුවක් ලබලා පාරමිතා තිබිච්ච අය පමණයි. නෑ එහෙමනම් බණ අහනකොටම සෝවාන් වුණාද අඩු ගාන පස්වග මහණුන් වහන්සේලාගේ කොණ්ඩඤ්ඤ හාමුදුරුව හැර අනිකුත් හාමුදුරුව හතර නමවත් බණ අහලා සෝවාන් වුණේ නෑ. පැහැදිලිව තියෙනවා බුද්ධ චරිතයේ පළවෙනි දවසේ මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන මොහොතේදී ඊට ආසන්න කාලේ ඒ දවසේම සෝවාන් වෙලා තියෙන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුව පමණයි. ඊට පස්සේ පිළිවෙලින් තමයි දවස් හතක් යනකම් අනිකුත් හාමුදුරුවන් හතර වහන්සේලා හතර නම සෝවාන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හාමුදුරුව හත් නමම පස් නමම රහත් වෙලා තියෙන්නේ එක දේශනාවක උපදේශකට අනුවයි. ඒ එතකොට බණ අහනකොටම රහත් වුණා කියන එකක් නෙවෙයි එතන කියන්නේ. ඒකේ සතිපට්ඨාන උපදේශක් තියෙන අනන්ත ලක්ෂණ සූත්‍රයේදී. ඒ කියන්නේ කමඨහනේ ලැබෙන අරමුණට පිළිපැදිය යුතු ස්වරූපයක් ගැනයි පැහැදිලි කරන්නේ. ඒ ඇලීම් ගැටීම් සිදු කරන්නේ නැතුව අනාත්ම ලෙස බලන්න කියලා. මොකද සෝවාන් වෙච්ච පුජ්‍යලේ අනාත්ම ලෙස බලන්නේ ඇලීම් ගැටීම් නැතුව ඉන්න පුළුවන් විදිහට. එතකොට ඒ වැරද්ද හදලා දීමෙන් තමයි තවදුරට පුහුණුව සාර්ථක වීමෙන් රහතන් වහන්සේලා පස් නමක් බිහි වෙන්නේ. එහෙම නැතුව බණ අහලා විතර රහත් වෙච්ච කෙනෙක්වත් බණ අහලා විතර සෝවාන් වෙච්ච කෙනෙක්වත් මේ ශාසනය කවදාවත් බිහි වෙලා නැහැ. මේ ශාසනය කවදාවත් බිහි වෙලා නැහැ. දැන් දාරුකීය තාපසය වගේ අය ඊට පෙර මේ ශාසන වල සතිපට්ඨානයේ වඩලා බුදුහාමුදුරුවෝ පෙන්නන දේ අවබෝධ කරගෙන තියෙනවා. ඒ බුදුහාමුදුරුව දේශනා කරාට පස්සේ තමයි රහතන් වහන්සේ කෙනෙක් බවට හැරෙන්නේ. එතකොට මේක තමයි අනුපිළිවෙල. දැන් මේක මම මතක් කරලා දුන්නේ වර්තමානයේ තියෙන වැරදි හැඟීම. බණ අහලා සෝවාන් වෙන්නේ පිළක් අය කියන බණ අහලා විතර සෝවාන් වෙන්නේ ඊට පස්සේ තමයි භාවනා කරන්න ඕනේ. එහෙම ධර්මයක් බුදුහාමුදුරුව දේශනා කරලා නැහැ. එහෙම වෙලා තියෙන මේ කාරණේ සුවිශේෂී පුජ්‍යලයෝ පිරිසකට විතරයි. ඒ අයත් පාරමිතා පුරපු අය. ඒ කියන්නේ වෙනත් විදිහකට ඒගොල්ලෝ වෙන ශාසන වලින් ප්‍රයෝජන ගන්නෙ නැතුව ඒ ධර්මයේදී ඒ බුදුරයන් වහන්සේලාගේ ශාසන වලදී ආර්ය පුජ්‍යලයේ නොවි ප්‍රාර්ථනා බලයකින් පෙරුම් කිරීමක් සිදු කරලා තියෙනවා. අනාගත ශාසනයක යම්කිසි විදිහක එමේ ඉස්සර ශාසන වල තිබී විදිහේ පුජ්‍යලය බවට පත් වෙන්න කියලා. එන්නේ පිරිස විතරයි මේ විදිහට මාර්ගඵලලාභීන් බවට මේ ශාසනය පත් වෙලා තින්නේ. අනික සියලුම දෙනා සීල සමාධි ප්‍රඥා පුහුණු වීමෙන් ලබාගත යුතු ප්‍රතිඵලයක්මයි සම්මාදිට්ඨිය. දැන් ඒ මම මේ මතක් කරලා දෙන්නේ දැන් පළවෙනි දේශනාවේදී බුදුහාමුදුරු දේශනා කරනවා දැන් සෝවාන් තත්වයට පත් වුණාම කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේ ඒ සෝවාන් වූ සම්මාදිට්ඨි ලාභියාගේ තියෙන සම්මාදිට්ඨියේ ලක්ෂණ මොකද්ද? චතුරාර්ය සත්‍යයේ අන්තර්ගතයි. මොනවද? දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍යයි. මේ ධිට්ඨිය තුල අන්තර්ගතයි. එතකොට අනික් ඕනම ධිට්ඨියක දැන් ධිට්ඨි වර්ග තුනක් ගත්තොත් අපි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලා එහෙම ඒ විදිහටම කම්මසගතා සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. දැන් සාමාන්‍ය මනුස්සයෙකුට අන්තර්ගත වෙලා තියෙන්නේ තමා තුළ ක්‍රියාත්මක වෙන්නේ එක්ක මිත්‍යා දෘෂ්ටිය නැත්නම් කම්මසගතා සම්මාදිට්ඨිය. ඒකට කියනවා තවත් ලෞකික සම්මාදිට්ඨිය කියලා. දැන් මේ ලෞකික සම්මාදිට්ඨියේ ආර්ය සත්‍ය හතර අන්තර්ගත නැහැ. බොරු හතරක් අන්තර්ගත වෙනවා. සත්‍ය නෙමෙයි බොරු හතරක්. ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය තුලත් බොරු හතරක් අන්තර්ගත වෙනවා. මේක තමයි වෙනස.
දැන් එහෙම දිහා එහෙම බැලුවම දැන් අර බුදුහාමුදුරුවන්ගේ පළවෙනි ධර්ම දේශනාවේදී කොණ්ණඤ්ඤහාමුදුරුව ලබාගත් සම්මාදිට්ඨිය අන්තර්ගතය වන චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ ඒක තමයි දැන් සෝවාන් වෙච්ච පුජ්‍යලයාගේ මූලික ලක්ෂණය. සෝවාන් වෙච්ච පුජ්‍යලයා හඳුනගන්න නම් එයාගේ දිට්ඨිය තුළ අන්තර්ගත වෙන්න ඕනේ චතුරාර්ය සත්‍යය. දැන් එතෙන්දී චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දේශනා කරනවා. තණ්හාව. තණ්හාව ගැන දේශනා කරනවා. ඒ තණ්හාව ගැන බුදුහාමුදුරු දේශනා කරන දේශනා පාඨය නම් තම විග්‍රහ කරලා තියෙන ස්වરૂපයයි මේ සම්මාදිට්ඨියේ සූත්‍රයේදී දැන් තණ්හාංච පජානාති, තණ්හා සමුදයංච පජානාති, තණ්හා නිරෝධංච පජානාති, තණ්හා නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියන මේක යටතේ සරියුත් හාමුදුරුවෝ තණ්හාව ගැන විස්තර කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු වෙනස් තැන්වලදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු වෙනස් සූත්‍රවලදී තණ්හාව ගැන තියෙන්නේ මේ සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරන ස්වરૂපය නෙමෙයි. ඊට වෙනස් ස්වરૂපයක්. මේක සැලකිලිමත් විය යුතු දෙයක්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර හුඟක් සූත්‍රවල තණ්හාව ගැන පැහැදිලි කරන්නේ ඒ බුදුහාමුදුරුවොත් මේ සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරපු ආකාරයට සමහර සූත්‍රවල තණ්හාව ගැන පැහැදිලි කරලා තියෙනවා. මම කියන්නේ බහුතරය සූත්‍රවල. දැන් තණ්හාව ගැන පැහැදිලි කරන්නේ තණ්හාව කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා පෙන්නන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනී කාමතේයතිදං කාමතණ්හා භවතණ්හා විභෝතං. මෙන්න මේ විදිහටයි අපි දන්න තණ්හාව ගැන විස්තරෙදී. ත්‍රිපිටකයේ හුඟක් සූත්‍රවල තණ්හාව කියන්නේ මොකද්ද? ඒ දැන් මේ තණ්හාංච පජානාති කියලා තියෙනෝනේ තණ්හාව ගැන. එහෙනම් පජානාති ගුණයකට එන්න එපා. තණ්හාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න එපා. ඒ තැනකදී තණ්හාව ගැන පැහැදිලි කරන්නේ යායන් තණ්හා හෝනෝ භවිකා, තණ්හා පෝනෝ භවිකා, නන්දි රාග සහගතා, తත්‍ර తත්‍ර අභිනන්දනී. මෙන්න මේ වගේ විශේෂණ පද ටිකක් තියෙනවා. මේ තණ්හාව කරන කෘත්‍යයන් ටික කියන්නේ මේ යායන් තණ්හා පෝනෝ භවිකා, අලුත් භවයක් ඇති කරන ඔන්න පළවෙනි කෘත්‍යය. නන්දි රාග සහගතා, ඒ හදපු භවයේ නන්දි ඇති කරන නැත්නම් සතුට උපදවන. ඒ භවයේ ඉන්නේ නැතුව తත්‍ර తත්‍ර අභිනන්දනී, තව තව ආරමුණු වලට පැන පැන සතුටු වෙන ස්වરૂපයෙන් යුක්ත. මෙන්න තණ්හාවේ මූලික කෘත්‍ය තුන බුදුහාමුදුරුවෝ මුලින්ම පැහැදිලි කරපු. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග කාගතා తත්‍ර తත්‍ර අභිනන්දනී. මේ ආකාරයට මේ අලුත් භවයක් හදමින් ඒකේ සතුටු වෙමින් නැවත නැවත පැන පැන අලුත් භව නිර්මාණය කරමින් හැසිරෙන තණ්හාව තුන් ආකාරයකින් යුක්තයි. සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ තුන් ආකාරයේ කාම තණ්හාව භව තණ්හා විභව තණ්හාවයි. ඔන්න තණ්හාවේ මූලික ධර්මානුකූල පැහැදිලි කිරීම. දැන් මෙතෙන්දී දැන් සම්මාදිට්ඨිලාභියෙක්ගේ අටවෙනි කාරණය විදිහට සම්මාදිට්ඨිලාභියෙක් හඳුනාගන්න ඕන නම් කාට හරි ඒ හඳුනා ගැනීමේදී සරියුත් හාමුදුරුව දේශනා කරන්නේ ඊට වෙනස් ස්වરૂපයක්. ඒ ස්වરૂපය මොකද්ද? තණ්හාංච පජානාති කියන තැන මේක තණ්හාව ගැන මෙන්න මෙහෙම තමයි විස්තර කරන්නේ. චෛ මේ අවසෝ තණ්හා කාය. ඒ කියන්නේ තණ්හාව හය ආකාරයි. හය ආකාරයකට තියෙනවා. මොනවද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් අතන පැහැදිලි කරන්නේ වෙනදිය. දැන් බැලුව බැලමට මේක ගැටලුවක් වෙනවා. ඇයි සරියුත් හාමුදුරුවෝ මෙහෙම දේශනා කරන්නේ මේ සූත්‍රයේදී? බුදුහාමුදුරුවෝ තණ්හාව ගැන හුඟක් දේශනා කරන අවස්ථාවලදී අර
යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සාගතා සත්‍ර සත්‍ර අභිනන්දනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඉතින් දේශනා කරන්නේ ඇයි? දැන් මේ ගැන පැහැදිලි කරන්න මේ දෙක දෙකක්ද ඇත්තටම නැත්නම් එකක්ද? දෙකක් වෙන්න බෑ. එකක් විය යුතු. දැන් මෙතෙන්දි හරියට හාමුදුරුවෝ දේශනා කරන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මේ පෙළ ගැස්ම තණ්හාව එතකොට විග්‍රහ කරන්නේ උප්පත්ති ඉන්ද්‍රිය හය සමග. දැන් රූප තණ්හාව ගේන්නේ තණ්හාව නිර්මාණය කරන්නේ චක්කු ඉන්ද්‍රියයි. ශබ්ද තණ්හාව නිර්මාණය කරන්න චක්කු ඉන්ද්‍රියට බෑ. ශබ්ද තණ්හාව චක්කු ඉන්ද්‍රියෙන් හටගන්න එකක් නෙවෙයි. ඒක සෝත විඥානයේ හරහා උපදින තණ්හාවයි. ගන්ධ තණ්හාව නාසයට එන අරමුණු හරහා උපදින තණ්හාවයි. රස තණ්හාව දිවට එන අරමුණු හරහා උපදින තණ්හාවයි. පොට්ටබ්බ තණ්හාව කයෙන් එන අරමුණු හරහා එන තණ්හාවයි. කායික අරමුණක පවතින තණ්හාවයි. ධම්ම තණ්හාව එනම් මතකයට මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණු හරහා හටගන්නේ තණ්හාවයි. එන රූප තණ්හා කියන ඒවා තුල අර බුදුහාමුදුරුවෝ කියන ලක්ෂණය තියෙනවා. මොකද්ද? යායන් රූප තණ්හා කියලා ගන්න පුළුවන්. එතකොට පෝනෝ බ රූප තණ්හාවෙන් පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍ර අභිනන්දනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ කියන්නේ ඇහැට පේන අරමුණ තුල හටගන්නේ රූප තණ්හාවත් අලුත් භවයක් ඉපදීමේ ලක්ෂණේ යුක්තයි. පෝනෝ භවිකා ගුණේ යුක්තයි. ඒ වගේම නන්දි රාග සහගත ගුණේ යුක්තයි. ඒ වගේම తత్ర తత్ర අභිනන්දනී ගුණේ යුක්තයි. පැනපැන රතුළු වෙන්න ආසාව කියන ගුණේ යුක්තයි. ඒක තුලත් කාම තණ්හා ස්වરૂපේ තියෙන්න පුළුවන්, භව තණ්හා ස්වરૂපේ තියෙන්න පුළුවන්, විභව තණ්හා ස්වરૂපේ තියෙන්න පුළුවන්. එහෙනම් මෙතන මේ සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ කී තව විස්තරාත්මක ස්වરૂපයක්. ශ්‍රාවකයාට තවත් පහසු වෙන්නේ. මේ සම්මාදිට්ඨි ලාභියා එතකොට බිහිවෙන්න පුළුවන් කයෙන් එන නෙමෙයි ඇහෙන් එන අරමුණ තුලිනුත් මේ තණ්හාව මේ தත්ත්වයටපත් වෙලා තණ්හාය පජානාති වෙලා තණ්හාංච පජානාති ගුණේ යුක්ත වෙලා තණ්හාව ඒ හැදෙන මොහොතේ සතියට අහු වෙලා පජානාති කියන්නේ ඒකයි. ඒ වගේම කණෙන් අරින අරමුණිනුත් පුළුවන් දිවෙන් එන අරමුණෙනුත් පුළුවන්. එතකොට නාසයෙන් එන අරමුණෙනුත් පුළුවන්. ඒ වගේම කයෙන් එන අරමුණෙනුත් පුළුවන්, මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණෙනුත් පුළුවන්. මේ කොයිකින් වුණත් යමක් නැහැ. දැන් රහතන් වහන්සේ ගත්තොත් මේ රහතන් වහන්සේ හැම විටම මේ ඉන්ද්‍රිය හයෙන් එන තණ්හාව පජානාති ගුණේ යුක්තයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය හයෙන් එන හැදෙන තණ්හාව පජානාති ගුණේ යුක්තයි රහතන් වහන්සේ. නමුත් වෙන ශ්‍රාවකෙක් ওই ලක්ෂණ ඔක්කොගෙම යුක්ත නැහැ. ඒ වුණත් තවත් දේශනාක් වෙනවා. අපි තුන් කවුරු හරි සෝවාන් වුණා කියලා, සෝවාන් වුණොත් සෝවාන් වෙලා දැන් සෝවාන් වෙන්න අපි තුන් සතිපට්ඨානිය වඩන්න ඉපෙන. දැන් සතිපට්ඨානිය වඩන්න ක්‍රමවේද ගොඩක් තියෙනවනේ. දැන් මුලින්ම දැන්
සමත භාවනාවෙන් ඉහළටම ගිහිල්ලා ඒවා රූපාවචර අරූපාවචර මානසික තත්ත්ව ලබාගෙන අධ්‍යාත්මික දුණුවන් ලබාගෙන එහෙම ලබාගත්ත කෙනා පසුව සතිපට්ඨානයේ වඩලා සෝවාන් ආදී මාර්ගඵල ලබනවා. දැන් ඒගොල්ලෝ ක්ෂණිකව මේ කියන ඔක්කොම ගුණ වලට යන්න පුළුවන්. ක්ෂණිකව සෝවාන් වෙනවා රහත් වෙනවා. සෝවාන් වෙනවා සකදාගාමි අනාගාමි රහත. රහතන් වහන්සේ බවට හැරෙනවා. දැන් හැම ශ්‍රාවකයම එහෙම වෙන්නේ නැහැ. ඒක නිසාවෙන් දැන් ඔය රතන සූත්‍රයේ තියෙනවා සෝවාන් පුජ්ජලයේගේ ලක්ෂණ ගැන කියනකොට සෝවාන් වූ ශ්‍රාවකයන්ගේ ගුණ ගැන කියනකොට සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවත්‍නි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතංවා පියදන්ති කිංචි සතු අපායේ හිප විප්‍රමුක්තෝ චචාබිතානානි අබබ්බෝ කාතු මේ 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 පැහැදිලි කරන්නේ සෝවාන් පුජ්ජලයාගේ තියෙන ලක්ෂණ ටික. මේ සම්මාදිට්ඨියේ ලක්ෂණ ටික. එකෙන් කියනවා සෝවාන් පුජ්ජලයා මෙන්න මේ ගුණ වලින් යුක්තයි. එක අවතාරණය කියන ගුණය තමයි සතර අපාය ආය උපදින්නේ කවදාවත් මේ සංසාරේ. ඒ වගේම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන සිඳලලා විනාශ කරලා දාලා. ඒ වගේම තව කියනවා සහවස්ස දස්සන සම්පදාය. දහසක් නයින් පති මණ්ඩිතයි. ඒ ඉන්නේ එක වැදගත් වචනය. මේ සෝවාන් වෙච්චි පුජ්‍යලයෝ සෝවාන් වීම නෙවෙයි සෝවාන් වෙච්චි පුජ්‍යලයාගේ ලැබෙන ඵලය තමයි සෝවාන් ඵලය. එහෙනම් සෝවාන් ඵලයේ තියෙනවා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත ගුණ. ඒ කියන්නේ මේ ශාසනය තුල සෝවාන් වෙච්චි පුජ්‍යලයෝ දහසක් කියන්නේ දැන් ඉලක්කමෙන් කියන අගයන්නේ 900,000 කියන එකනේ. දහස් ස්වරූපයක ඇතර මේක නිකන් හැදුවා 1050ක් පමණ විවිධ ක්‍රමවේද තියෙන්නේ මොකේද? සෝවාන් වූ සෝවාන් කියන ස්වරූපය නෙවෙයි සෝවාන් ඵලේ. ඒ කියන්නේ මේ සාරිපුත්තාමතුරු දේශනා කරන දැන් සෝවාන් වෙච්ච පුජ්‍යලයන් සමහර විට ඒ කියන්නේ මේක මතක තියාගන්න මේ විග්‍රහය මේ සාමාන්‍ය විදියට සුක්ෂ්ම විපස්සනාවක් වඩන ශ්‍රාවකයෙකුට තියෙන විග්‍රහයක් නෙවෙයි ඇත්තටම. මේ ශාසනය තුල ඉන්න පුළුවන් සියලුම පුජ්‍යලයෝ විග්‍රහ කරපුවාම ලැබෙන ප්‍රමයක්. එහෙම නැතුව දහසන්නයින් පරිතිමණ්ඩිත වෙනවා කියලා එකපාරට කියන්න බෑ සෝවාන් වූ යේ වුණ පළියට. දැන් එතෙන්දී අර මේ දේ වෙන්නේ ඇත්තටම දැන් සම්මාදිට්ඨිය අන්තර්ගත සිත් එහෙනම් උප්පත්ති ඉන්ද්‍රියේ හයෙන් ඕන මේක ඇති වෙන්න පුළුවන්. එතකොට හය ආකාරය. මොකද රූප තණ්හාව හරහත් වෙන්න පුළුවන්. සද්ද තණ්හාව හරහත් වෙන්න පුළුවන්. ගන්ධ තණ්හාව හරහත් වෙන්න පුළුවන්. රස තණ්හාව හරහත් වෙන්න පුළුවන්. පොට්ටබ්බ තණ්හාව හරහත් වෙන්න පුළුවන්. ධම්ම තණ්හාව හරහත් වෙන්න පුළුවන්. එතකොට කීයක් තියෙද මෙතන? තණ්හාවේ ස්වરૂප 6යි. ඊගාට පස්සේ දැන් මේ දේ වෙන්න නම් දැන් සෝවාන් වෙන්න නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩිෙන්න ඕනේ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩිලා මේ කියන ඒවා ලැබෙනකොට දැන් අපි දැන් මේ පින්වතුන් අනික් එකක් වා හිතන්න එපා. තමන්ට ආවේනික ස්වરૂපය තමන් වඩන ස්වરૂපයට ගැලපෙන්නේ මේ සරියුත් හාමුදුරුවෝ පෙන්නන තණ්හා වර්ග 6න් පොට්ටබ්බ තණ්හා පමණයි කියලා හිතන්න. ඤ අපි වඩනකොට අපිට අදාළ වෙන්නේ කයෙන් එන අරමුණේ තණ්හාව විතරයි. එතකොට කයෙන් එන අරමුණේ තණ්හාව පොට්ටබ්බ තණ්හා. කයෙන් එන අරමුණේ තණ්හාව ධම්ම තණ්හා කියන්නේ.
කයෙන් එන අරමුණේ තණ්හාව රූප තණ්හා කියන්නේ. කයෙන් එන අරමුණේ හටගන්නේ තණ්හාව සද්ද තණ්හා කියන්නේ. ඒ වගේම කයෙන් එන අරමුණේ හටගන්නා තණ්හාවට ගන්ධ තණ්හා කියන්නේත් නැහැ. කයෙන් එන අරමුණේ තණ්හාවට රස තණ්හා කියන්නේත් නැහැ. එනා අපිට මේකෙන් අදාළ පොට්ටබ්බ තණ්හාව කියන එක විතරයි. නමුත් හරියුත් හාමුදුරු මේ සමස්තයම දේශනා කරන බුදු හාමුදුරු දේශනා කරන කොට සමස්ත ආකාරයෙන්ම දේශනා කරනවා. දැන් මේ පොට්ටබ්බ තණ්හා තමයි කායික අරමුණින් එන්නේ. දැන් නිකන් බලන්න සාමාන්‍යයෙන් මේ තණ්හාව නැතුව උපත්ති ඉන්ද්‍රිය හය ආවොත් තණ්හාව නැති අරමුණු හය ආකාරකින් එන්න පුළුවන්. එතකොට ඕනම උපත්ති ඉන්ද්‍රියක හටගන්නා සිත තුළ තණ්හාව නැති තැනකට යන්න නම් මෙන්න මේවා වැඩිලා තියෙන්න ඕනි. බෝධිපාක්ෂික ධර්මවල මොනවද? පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත පොඥාන. එහෙනම් පංච ඉන්ද්‍රිය කියන එක අමුතේ කරන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පංච ඉන්ද්‍රිය ඇහෙන් ඇති වෙන්න හට ගන්නත් පුළුවන්, කනෙන් ඇති වෙන්නත් පුළුවන්, දිවෙන් එන අරමුණේ ඇති වෙන්නත් පුළුවන්. ඔහොම මේ තමන්ට නෙමෙයි මේ කියන්නේ. මේ පින්වතුන් ගැන නෙමෙයි මේ කියන්නේ. සියලුම ලෝකයේ මේ සාසනය පහළ වෙන්න රහතන් වහන්සේලාගේ සම්පූර්ණ විග්‍රහයක් වෙනයි. එතකොට එහෙම පංච ඉන්ද්‍රිය ඇහෙන් ඇති වෙන ක්‍රමවේද තියෙනවා පහක් වෙනවා. එකිනෙකට වෙනස්. කණින් ඇති වෙන ක්‍රමවේද පහයි. එහෙනම් ඉන්ද්‍රිය හයෙන් ගත්තෝ 6 වරක් 5 30යි. 6 වරක් 5 30යි. කොහොමද 6 වරක් 5 කියලා මේ ගණන් හදාගන්නේ අපි? ගණන් හදාගන්නේ උපත් ඉන්ද්‍රිය හරහා පංච ඉන්ද්‍රිය කියන සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඒවා හට ගන්න පුළුවන් ආකාර දිනවා. එහෙනම් 30. 6 වරක් 5. දැන් පංච ඉන්ද්‍රිය පංච බල වෙන ආකාර පහකින් වෙන්න ඕනේ. එහෙනම් ඒක 30න් වැඩි කරන්න පහ. 30 වරක් පහ. ඒ වගේම ඒක බොජ්ජංගමින් 7න් වැඩි කරන්න. මෙන්න මෙහෙම එකිනෙකට වෙනස් ආකාර 1050ක් පමණක් එන්න පුළුවන්. ඒකෙන් අර සහවස්ස දස්සන සම්පදාය කියලා දේශනා කරනවා. දැන් අපි මෙතන ගන්නේ එකයි. පොට්ටබ්බ තණ්හාව. එතකොට මේ පොට්ටබ්බ තණ්හාව තනියෙන් ගත්තොත් කය කායික අරමුණ හරහා එන තණ්හාව. තණ්හාව කියන්නේ මොකද්ද තණ්හාවෙන් කරන්නේ? තණ්හාවෙන් කරන්නේ ඒ අරමුණ තුල, අරමුණ හටගන්න සිත තුල, අරමුණ පවතින මොහොතේ මමත්වයක් සත්පුජ්‍යල භාවයක් නිර්මාණය කිරීම. එහෙනම් කයෙන් දැනෙන පොට්ටබ්බ අරමුණ තුල සත්ත්ව ස්වરૂපය, සත්පුජ්‍යල භාවය ලැබීම, හට ගැනීම නිසා මේ මගේ කය වෙන්නේ. එහෙනම් පොට්ටබ්බ තණ්හා තමයි මගේ ශරීරය කියලා හදලා දෙන කොටස කරන්නේ. මගේ ශරීරය කියලා තේරෙන තණ්හාව රූප තණ්හා නෙමෙයි, ශබ්ද තණ්හා නෙමෙයි, ගන්ධ තණ්හා නෙමෙයි, රස තණ්හා නෙමෙයි, ධම්ම තණ්හා නෙමෙයි, පොට්ටබ්බ තණ්හාමයි. එහෙනම් දැන් කය, මගේ කය කියන හැඟීම කායික අරමුණු තුල හට ගන්නවා නම් ඒ මගේ කය කියන හැඟීම තුලින් තමයි ඒ පොට්ටබ්බ තණ්හාව තුලින්ම තමයි අර කායේ තියෙන සුඛාන්තයයි දුක්ඛාන්තයයි නිර්මාණය වෙන්නේ. කයෙන් ඇති වෙන සුඛාන්තයයි දුක්ඛාන්තයයි නිර්මාණය වෙන්නේ පොට්ටබ්බ තණ්හා මගින්. පොට්ටබ්බ තණ්හා නැත්නම් සුඛාන්තයයි දුක්ඛාන්තයයි නෑ. දැන් සුඛාන්තයයි දුක්ඛාන්තයයි අහකරීමෙන් තමයි කොණ්ණඤාමඳුර සෝවාමි. එහෙමනම් දැන් වර්තමාන ශ්‍රාවකයෝ සතිපට්ඨානය වඩන එක නිවන් දකින ඒකායන මාර්ගය කියලා බුදුහාමුදුරන්ගේ උපදෙස අනුව ක්‍රියාත්මක වීම තුල කවදා හරි වෙන්නේ මේකම තමයි. ඒ කියන්නේ කායික අරමුණේ
ඒ කියන්නේ පොට්ටබ්බ තණ්හාව තියෙන්නේ එතකොට ඒ පොට්ටබ්බ තණ්හාව නැති තැනක් හම්බ වුණොත් එදා ඉඳලා ඒ තණ්හාව නැති තැනක් හම්බ වෙන්න එපා තණ්හාංච පජානාති වෙන්න තණ්හාව නැති තැනක් හම්බ වෙන්න එපා කාට හරි තණ්හාවට හේතුව නිදාන්නේ තීරෙන්න ඒ වගේම තණ්හාව නැති අරමුණක් එන්න එපා කවදා හරි තණ්හාව නිරෝධිය දකින්න තණ්හාව නැති අරමුණක් ආපු දවසට තමයි එයා ඒ තණ්හාව නැති අරමුණ ලබා ගන්න කරපු පිළිපැදිය යුතු ගිය ගමන තේරෙන්නේ. ඉතින් එන්නේ එක තමයි මෙතන මේ තණ්හාංච පජානාති තණ්හා සමුදියංච පජානාති තණ්හා නිරෝධංච පජානාති තණ්හා නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියලා මේ කෙටියෙන් දේශනා කරා. මේක ඇහෙන් එන අරමුණෙත් උනත් එකයි කනෙන් එන අරමුණෙත් එකයි දිවෙන් එන අරමුණෙත් එකයි ඕන අරමුණක සාධාරණයි කියන්න තමයි සරියුත් හාමුදුරුවෝ මේ හය ආකාරයක් පැහැදිලි කරන්නේ. නමුත් මේ පුහුණු වෙන සක්මන් භාවනාව ඒ කායනුපස්සනාවේ තියෙන කමඨහන පුරුදු වෙන සාමාන්‍ය ශ්‍රාවකයාට මේ ගුණේ ලැබෙන්නේ කයෙන් එන අරමුණ හරහායි මුලින්ම. අනික් ඉන්ද්‍රියන් වලින් ලැබෙන ආකාරයක් ගැන විස්තර කරන්න කාටවත් බෑ. එහෙම හොයන්න යෑම තමන්ගේ මෝඩකමක් වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ දෙන්නේ නැහැනේ අනික් අරමුණු අරගෙන දැන් සතරාදිපට්ඨානිය වඩන්න කියන්නේ කායික අරමුණක් එක්ක කරන පුහුණුවක්. කාය වේදනා චිත්ත ධම්ම වැඩිමක්. එහෙන් එන අරමුණක් ගැන වඩන්න කියන්නේ නැහැනේ බුදුහාමුදුරුවෝ. මනසෙන් එන අරමුණක් සතිපට්ඨානියට වඩන්න කියන්නේ නැහැනේ. වඩනවා කියන්නේ අකුසලයක් කරනවා කියන එකනේ. එහෙනම් කයෙන් එන අරමුණේ අකුසලයක් කරා. ඒක තමයි සක්මන් භාවනාවෙන් වෙන්නේ ඒකමයි. අනිකුත් ඔය සතිපට්ඨාන භාවනාව වලින් සිදු කරන්නේ ඒකමයි. නමුත් කරගෙන යන්න බැරි කම කියන එක විවිධ විදිහට බලපාන්න පුළුවන්. මොකද මේක අපිට අවශ්‍ය දෙය නෙවෙයි. අපිට අවශ්‍ය සංසාර නිර්මාණය. මේක මේ බුදුහාමුදුරු දෙන්නේ සංසාර නිර්මාණයක් කට පුහුණුවක් නෙමෙයි සංසාර විමුක්තිය නිර්මාණයකට පුහුණුව. සංසාරගත සත්‍යයට අවශ්‍ය කරන්නේ සංසාර විමුක්තිය නෙවෙයි හොඳ සංසාරයක් පමණයි. ඒක නිසාවෙන් ඒ ගැන හැමෝටම ප්‍රශ්න තියෙනවා. නමුත් දැන් සරියුත් හාමුදුරුවෝ විසඳලා දෙන්න හදනවා ශ්‍රාවකයන්ට මුලා වෙන්නේ නැතුව. මේ සම්මාදිට්ඨි ලාභියගේ මෙන්න මේ ලක්ෂණ වලින් එකක් තිබුණත් ඇති කියලා. ඒකේ අටවෙනි එක තමයි තණ්හාංච පජානාති, තණ්හා සමුදයංච පජානාති, තණ්හා නිරෝධංච පජානාති, තණ්හා නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියලා පැහැදිලි කරන්නේ. මෙතන තණ්හාව කියන එක එතකොට හය ආකාරයකින් පෙන්නනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් අපේ භාවනාව තුළ දැන් කයෙන් එන අරමුණක ඔය කකුල බිම වදිනකොට අවධානයේ තිබීම තුළ සතිමත් වීම තුළ දිගින් දිගටම කරනකොට ඒ අරමුණ තුළ පොට්ටබ්බ තණ්හා තමයි කවදා හරි අතුරුදහන් වෙන්නව නම් වෙන්න ඕන. හැබැයි ඒක අතුරුදහන් වෙච්චි තැන තමන්ට තේරෙනවා කියන්න බෑ. මොකද හේතුව තණ්හාව තමයි සත්වපුජ්ජල භාවයෙන් නිර්මාණය කරන්නේ. එතකොට සත්පුජ්‍යල භාවයක් නිර්මාණය කරපු තණ්හාවට තණ්හාවෙන් සත්පුජ්‍යල භාවය නිර්මාණය කරනවා නම් තණ්හාව නැති තැන සත්පුජ්‍යල භාවය අතුරුදහන් වෙන්න ඕන. දැන් හුඟක් අයට ප්‍රශ්න තියෙන්නේ තණ්හාව නැති තැන තණ්හාවෙන් හදපු ප්‍රතිඵලයට තේරෙන එක. මේක තමයි ධර්මයේ තියෙන ලොකුම මුලාව. එහෙනම් දැන් භාවනාවේ අත්දැකීම් තේරෙන්නේ කාටද? ඒ භාවනාව කරපු පුද්ගලයාට. එහෙනම් අත්දැකීම් තේරෙන තැන ඉන්නේ කවුද? තණ්හාව. එහෙනම් අත්දැකීම් තේරෙන තැන තණ්හාව තියෙනවා කියන ලක්ෂණේ තියෙන්නේ. ඒක තමයි සාක්ෂිය. එතකොට අත්දැකීම් ඉතුරු වෙනවද? එතන සත්පුජ්‍යල භාවය තියෙනවා. සත්පුජ්‍යල භාවය තියෙනවා නම් එතන තණ්හාව ලැබලා, ඒ අරමුණේ ලැබලා. ඒක නිසාවෙන් තමන්ට තේරෙන දෙයක් කොහෙද තියෙන්නේ? ඒක තමයි සංසාරය. තමන්ට තේරෙන දෙයක් තියෙද? එතන තියෙන්නේ සංසාරය.
තමන්ට තේරෙන දෙයක් තියෙද එතන තියෙන තණ්හාව. තණ්හාවේ උදව් නැතුව තමන්ට යමක් තේරෙන්න බෑ. තමා කියන පුජ්‍යල භාවය නිර්මාණය කරේ තණ්හාවයි. එතකොට දැන් මෙතන සරියුත් හාමුදුරුවෝ පෙන්නන්නේ තණ්හාව පජානාති, තණ්හාව හටගන්නේ වෙලාවයි හට නොගන්නේ වෙලාවයි කියලා දෙකක් එයාගේ ජීවිතයේ තියෙන්න ඕනේ. එහෙනම් නැත්නම් තණ්හාව තියෙන තැනයි නැති තැනයි පජානාති වෙන්න බෑ. නමුත් දැන් අත්දැකීම් කියලා විස්තර කරන හැම තැනම තියෙන්නේ තණ්හාව ලැබුපු තැන ගැන තමන්ගේ වැරදි වැටහීම. ඒක නෙමෙයි මෙතන සම්මාදිට්ඨිය ලක්ෂණය. තණ්හාච පජානා තණ්හංච පජානාති, තණ්හා සමුදයංච පජානාති, තණ්හා නිරෝධංච පජානාති, තණ්හා නිරෝධ ගාමිනීම් පටිපදංච පජානාති. ඒකට පැහැදිලි කරන්නේ එතකොට තණ්හාව විදියට අර උප්පත්ති ඉන්ද්‍රිය හය හරහා ඇති වෙන වෙන වෙනම තණ්හාවයි. එහෙමනම් දැන් තණ්හාව කියන්නේ එක අරමුණක ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් එන අරමුණක මමත්වේ නිර්මාණය කරන ගුණය. උපාදානය කියන්නේ මම තණ්හාවෙන් නිර්මාණය කරපු මමත්වය පුජ්‍යල භාවයට තව මොනවහරි දැඩි ලෙස අල්ලා ගැනීමයි. එතනින් පස්සේ තමයි දුක නිර්මාණය වෙන්න තවත් ඉස්සරහට ඉස්සරහට භව ජාති ජරා මරණ ආදී දේවල් වලින් තමන්ට අර දුක් වේදනා ගේන්න පටන් ගන්නෙ සංසාර ස්වરૂපයේ තියෙන ආකාරයේ. ඒතකොට සංසාර ස්වરૂපය හදන් නැති තත්ත්වයක ආකාරයේ තමයි සම්මාදිට්ඨියේ ලක්ෂණ. එවැනි තැන පාස් කරපු අවස්ථාව තමයි සෝවාන් වූ පුජ්‍යලෙක් කියන්නේ. එවැනි තත්ත්වයක් දීර්ඝ ලෙස හැම වෙලෙම හැම මොහොතකම ඇහෙන් එන අරමුණෙත් කණෙන් එන අරමුණෙත් නාසයෙන් එන අරමුණෙත් දිවෙන් එන අරමුණෙත් කයෙන් එන අරමුණෙත් මනසෙන් එන අරමුණෙත් පවතින කෙනා රහතන් වහන්සේ වෙනවා. එතකොට සංසාරයේ රහතන් වහන්සේ කිසිම අවස්ථාවක් කිසිම අරමුණක හදන්නේ නැහැ. නමුත් සෝවාන් වූ පුජ්‍යලය කියන්නේ සංසාරයේ සෑම අරමුණකම හදන්නේ නැති පුජ්‍යලයක් නෙවෙයි. සංසාරේ හදන්නේ නැති අරමුණු අවබෝධ කරගත්ත පුජ්‍යලේ පමණයි යත් සංසාරයක් හදනවා. ඒක නිසා මේ සෝවාන් වෙච්ච පුජ්‍යලේ හැබැයි කාම ලෝකේ හත්වතාවක් උපදින්නේ නැහැ. ඒක සත්‍යයි. රතන සූත්‍රයේ තියෙන එකයි. උපරිම හත්වතාවයි. ඊට මෙහාදී සකදාගාමි හරි වෙනවා. සකදාගාමි පුජ්‍යලේ කාමලෝකී උපදින්නේ නෑ. අනාගාමි හෝ වෙනවා. අනාගාමි පුජ්‍යලේ කාමලෝකී උපදින්නේ. මොකද සකදාගාමි වුණොත් සකදාගාමි පුජ්‍යලේ කාමලෝකේ එක පාරයි උපදින්නේ. නමුත් රතන සූත්‍රයේ අනාගාමි වෙච්ච සකදාගාමි වෙච්ච පුජ්‍යලේගේ ගුණ නෙමෙයි තියෙන්නේ පැහැදිලි කරලා. සෝවාන් වෙච්ච පුජ්‍යලේගේ හා පුජ්‍යලයන්ගේ හා රහතන් වහන්සේගේ පමණයි. දැන් එහෙමනම් අපිට අද දවසේ කතා කරන්න තිබිච්ච මාතෘකාව පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ තණ්හංච පජානාති කියන එකයි. එතකොට මෙතන විශේෂත්වය මං කිව්වා. දැන් මේ පින්වතුන් වඩන කමඨහනේ නම් ඒ කයෙන් එන අරමුණේ තණ්හා වහක් කරන එක තමයි පුහුණුවෙන් ලැබෙන්න ඕනේ ප්‍රතිඵලය. නමුත් මට තේරුණා මේක තණ්හාව නැති තැන තේරුණා, තියෙන තැන තේරුණා කියලා කෙනෙක් ඉන්නවා කියනවද හිතෙනවද? එහෙම අඩකින් තියද එතන තියෙන තණ්හාවයි. මොකද තණ්හාවෙන් කරන කෘත්‍යය ඒ අරමුණ තුල මමත්වේ නිර්මාණය කිරීමයි. තණ්හාව එහෙනම් නිවන කියන තුල නිවන තණ්හාව නැති තැන නිවනයි. අරමුණේ නිවනක් හොයනවා නම් ඒ අරමුණේ අරමුණක නිවනක් තියෙන්නේ තණ්හාව නැති විට, සත්පුජ්‍යල භාවයේ නැති විට. එහෙනම් කයෙන් එන අරමුණක තණ්හාව නැති තැන බුදුහාමුදුරුව ශ්‍රාවකයන්ට විශේෂ ශ්‍රාවකයන්ට පැහැදිලි කරලා තියෙනවා. දාරුගිය තාපසයට පැහැදිලි කරලා තියෙනවා. කයෙන් එන අරමුණක, කණෙන් එන නේ කයෙන් නාසයෙන් එන අරමුණක, දිවෙන් එන අරමුණක. මොකද මේ කයට බැඳිලා තියෙන ඉන්ද්‍රියන් තුනක් මේක. කය නැත්නම් දිව නැහැ. දිවහා ඉන්ද්‍රිය නැහැ, කාය ඉන්ද්‍රිය නැත්නම්.
ගාන ඉන්ද්‍රිය නෑ කාය ඉන්ද්‍රිය නැත්නම් මිනිස්සෙක්ගේ. හැබැයි කය නැතුව චක්කු ඉන්ද්‍රිය තියෙනවා. කය නැතුව සෝත ඉන්ද්‍රියට පවතින්න පුළුවන්. මිනිස්සෙක්ගේ බෑ. තිරිසන් සතෙක්ගේ බෑ. දැන් ශරීරයක් නැතුව චක්කු ඉන්ද්‍රිය පවතිනකොට ඒකට කියනවා දිබ්බ චක්කු. ඒ වගේම ශරීරය නැතුව සෝත ඉන්ද්‍රිය පවතින අවස්ථාවට කියනවා දිබ්බ සෝත. තම මිනිසෙක් ගත්තොත් මිනිසෙ දෙවියෝ නෙමෙයි. මිනිසෙන්ගේ ශාරීරික දේ නැත්නම් කය නැත්නම් එවලෙම අහක් වෙලා යනවා. නාස ගාන ඉන්ද්‍රියයි දිවහා ඉන්ද්‍රියයි. මේ මරණාසන්න වෙන්නකොටත් කය දුර්වල වෙන්න හැම විටම කාය ඉන්ද්‍රිය වැඩ කරත් සෝතය මේ ගාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය වැඩ කරන්නේ. ඒක වයසට යනකොටම තේරෙන එක. රස දැනෙන්නේ දිවක් තියෙනවා රස නැති වෙනවා. ගන්ධ සුවඳ අහෝසි වෙනවා තේරීම. ඒ කියන්නේ ජීවා ඉන්ද්‍රියයි ගාන ඉන්ද්‍රියයි අක්‍රිය වෙනවා. දැන් ඒක නිසා මේ කායේන්ද්‍රිය හරහා තණ්හාව තියෙන එකටත් තණ්හාව නැති වුණත් ගාණේන්ද්‍රියෙන් තණ්හාව නැති වුණත් ජීවහාේන්ද්‍රියෙන් තණ්හාව නැති වුණත් බුදුහාමුදුරුවෝ තනි නමකින් පැහැදිලි කරනවා මුතේ මුතමත්තම් භවිස්සති. ඔන්න තණ්හාව නැතුව ගාණේන්ද්‍රිය, ජීවහාේන්ද්‍රිය, කායේන්ද්‍රිය සැරිසරන ආකාරය ඕකයි අපිට තේරෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරේ අපිට නෙවෙයි. මේ වින්වතුන්ට නෙවෙයි. තේරෙන එකම එක මේ සාධනයේදී එකම එක පුද්ගලයාට. ඒ පුද්ගලයා එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි. සුවිශේෂී පුද්ගලයෙක්. එයා තමයි ධාරුකීය තාපසතුමා. එයාගේ ප්‍රාර්ථනාවක් ඒක. පෙර බුද්ධ ශාසනයක සතිපට්ඨානයේ වඩලා ප්‍රගුණ වෙන්නේ නැතුව ආර්ය වෙන්නේ නැතුව හිටියේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න. ඒක නිසාවෙන් බණ අහලා මුතේ මුතමත්තම් භවිස්සති වෙන්න දඟලන කෙනා අමාරු වෙනවා. බුදුහාඳුරෝ දීපු සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාව වඩලා මුතේ මුතමත්තම් වෙන්න දඟලන කෙනා ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයෙක් වෙනවා. ඒක පිළිපැදලා පුහුණු වෙන කෙනා. පුහුණු අවසානයේ ආර්ය වෙන්න ඕනේ. ඉතින් එන්නේ පණිවිඩය තමයි අපි මේ ලබා දෙන්නේ සම්මාදිට්ඨි සූත්‍රයේ මේ පැහැදිලි කරපු කරුණුත් අරගෙන මේ පින්වතුන් කරගෙන යන පුහුණුවයි සාර්ථක කරගන්න ඕනේ. එහෙම නැතුව වෙන කවුරු හරි කිව්වා කියලා අමුතු දේවල් කරන්න ගිහිල්ලා Tamanta කවදාවත් මේ බුදුහාමුදුරුවෝ කියන ධර්මයෙන් මේ ජීවිතයේ තුලින් ඉස්සරහට යන්න අමාරු වේවි. ඉතින් හැම දිනාට මේ කරගෙන යන පුහුණුව හොඳින් කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනුශාසනාව මේ විදිහට අවසන් කරනවා. වෙනද වගේම මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරපුවම සාකච්ඡා කරන්න කිති වේලාවක් ගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හන්දනේ ඔව් කියන්න. හන්දනේ දැන් තණ්හාව කර්මෝණකවත් තේරෙන්නේ නැහැ කියන එක මේ හන්දනේට කලින් ධර්ම දේශනාවල සතිපට්ඨාන භාවනා යානුසංසය කියනකොට හාමුදුරුවෝ වදාලා අර ශෝකේ සමතික්‍රමායනේ කායි යන්තුක සංගමායනේ කායි අපිට මේ භාවනා කරගෙන කාලයක් යනකොට අපිට ඒ ගුණ තේරෙනවා වැඩි වෙනවා එහෙම කියලා. එතකොට හාමුදුරනේ දැන් මම හවුදොත් එක්ක කාලයක් භාවනා කරනවා. එතකොට සමහර වෙලාවට මට දැන් මේ තේරීමක් එනවා. දැන් දුකක් ආව දුක නැති වෙනකොට ඒ අර නැති වෙනවා කියලා ඒ වෙලාවෙම තේරෙන සම්ම වෙනකොට කියා කියලා තේරෙනවා. එතකොට
දොමනස්මය ගැන හිතේ කලකිරීමක් ආවම ඒක ගියා කියලා තේරෙනවා. එතන ද්වේෂයක් එනකොට ඒක එනවා කියලා තේරෙන එකක්. එතකොට එතනත් හඳුන අපි තණ්හාවකින්ද ඒක ඇති වෙන්නේ නැත්තම් එහෙම ඒ දෙක කොහොමද හඳුනන්නේ? මේ නෑ, අරමුණක දේශයේ ඇතිවෙන්න උදව් වෙන තණ්හාව විභව තණ්හාව. අරමුණක ඇලීම ඇතිවෙන්න උදව් වෙන තණ්හාව කාම තණ්හාව. අරමුණක ඇලීම් ගැටින් නැතුව ඉන්න පුළුවන් තණ්හාව රූපය භව තණ්හාව. ඒක තණ්හාව විදිහට අරමුණ තුල ඕන ආකාර තුනෙන් ඕන මේක හැසිරෙන්න පුළුවන්. නමුත් සතිපට්ඨානේ ආනිසංස කියන ඒවාදී පැහැදිලි වෙන්නේ ආනිසංසය තමන්ට තේරෙන ආනිසංස පහක් ගැනයි මං කියලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් තුල ආනිසංස හතක් තියෙනවනේ සතිපට්ඨානේ වැඩිමෙන් බුදුහාමුදුරු දේශනා කරපු. ඒවා තමයි අර සත්තාන විසුද්ධිය, ශෝක පරිද්දවාන සම්මතික්කමාය, දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය, ඥායස්ස අධිගමාය. මෙන්න මේ ආනිසංස පහ ඇත්තටම ඥායස අධිගමය නැතුව අනිත් ආනිසංස පහ ලෞකිකයි කියලා මම පැහැදිලි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. Tamante ඉස්සර දැන් ශෝකයේ වෙනුවට ශෝකයේ ඉක්මෝන ගතිය වෙනද වගේ ශෝකයේ නැති ගතියක් පේනවා. ඒ කියන්නේ කමඨාණේ තියෙන ආනිසංසය. එතකොට මේ ආනිසංස හඳුනා ගැනීමේ ශක්තිය ශ්‍රාවකයාට ලැබෙන්න පුළුවන්. නමුත් අර ලෝකෝත්තර ආනිසංස දෙක නෙමෙයි. දැන් ලෝකෝත්තර ආනිසංසය හඳුන ගන්නකොට ඒ හඳුනා ගැනීමේ හැකියාව කියන එක අර සාමාන්‍ය ජන විහාරයේ කරන මට තේරිච්ච තැනක් වෙන්න බෑ කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. සතිපට්ඨානෙන් ලැබෙන ආනිසංස මට තේරුණා කිව්වට කමක් නෑ. එයා තමන් අත්දැකපු දෙයක් වෙයි. තණ්හාව නැති තැන මට තේරිච්ච තැනක් නෙවෙයි. සමහර විට තණ්හාව නැති තැන මම පාස් කරපු තැනක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ඉඳලා නෙමෙයි මේක. ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒක විග්‍රහ කරන්න තමයි ශ්‍රාවකයාට බැරි. ඒකින්ද එතන පැටලිලි සාගතව හදාගන්න යන්න එක අවදානමක් තියෙනවා. තණ්හාව නැති වෙන එක චිත්තක්ෂණයක එක අරුමුණක එක මොහොතක. නෑ, ඒක තමයි. දැන් මේ මෙතන බුදුහා මේ සරියුත් හාමුදුරුව පැහැදිලි කරන්නේ හය ඉන්ද්‍රිය හයටම පොදු කරලා සරල කරලා තියෙනවානේ. දැන් තණ්හාව කියන්නේ මුළු පද්ධතියේටම එක හා සමානව ක්‍රියාත්මක කරත් මේ සරියුත් හාමුදුරුව මෙතන පැහැදිලි කරන්නේ දැන් ඊට එහා දිත්ත අහුවෙයි මේක එක උපත්ති ඉන්ද්‍රියක එක අරමුණක වුණත් ඇති කියන එක තමයි. එහෙම වුණත් ඇති, නමුත් තේරෙන කෙනෙක් නැති වෙන එක තමයි මම මේ කියා දුන්නේ. ඉතින් අර ඒවා ඉගෙන ගන්න වෙන්නේ ඉතින් ඉස්සරට වැඩිය දුක අඩුද, තමන් යන ගමන සාර්ථකද ඉස්සරහට යනවද කියන එක තීන්දුව වෙන්නේ ඒවෙන් තමයි. තමන් කොහොමද දැන් මොකද වෙන්නේ ඕනම සංසාරගත ඕනම සත්‍යයෙන් බැලුවම ඒ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා වලින් සංසාරයේ හදන්නේ එයාට ඉවල තේරිච්චි අඩුම දුකල දුක නැත්නම් වැඩිම සැප හොයාගෙන. ඒ කියන්නේ අඩුම දුක ලබා ගන්න චේතනාව. ඉතින් දැන් බුදුහාමුදුරුව දෙන කමඨහනේත් එහෙනම් ඒ දුක නැති තැන ලැබෙන්නේ පැනන්නව නැත්නම් ලැබුණොත් එයාට එයා දැනගෙනම ඉන්නේ එයාට ප්‍රත්‍යක්ෂයයි දුක නැති තැන. එයා ඒක හොයාගෙන යනවා මිසක් මට මේක තේරිලා යනවා කියන එකක් නැහැ. තේරිලා යන්නේ සංසාරේ. දැන් හැමෝම දැන් තුවාලයක් හැදුනම ඒක කායික දුකක් කියලා තේරෙනවා. ඒක හින්දා නේද තුවාලය රුව කරගන්න දඟලන්නේ. ඉතින් එන්නේ වගේ එකක් තමයි. දැන් තණ්හාව නැති තැනක් කවදා හරි කාට හරි හම්බ වුණා නම් එතෙන්ට ඇදලා ගන්න ස්වරූපයේ ඒක වටා ගොනු වෙන ස්වරූපයේ එන්න එන්න වැඩි වෙනවා. ඒක හින්දාමයි අර සෝවාන් වෙච්ච කෙනා ආත්ම හයකට වැඩිය කාම ලෝකේවත් ඉන්නේ නැහැ කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉන්න බෑ. ඇයි? ඒක ටික ටික දුක අවබෝධ වෙනවා. දුක නැති තැනත් අවබෝධ වෙලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි අර
සංසාරේ හීන කරගෙන හීන කරගෙන යන්නේ. ඉතින් මේක තමයි ඒක තමන්ට තේරුණාද නැද්ද කියන එක විග්‍රහ කරන්න ගිහින් තමයි අපි මාරු වෙන්න ඕන වෙන්නේ. හොඳයි තේරුවන් තරණයි. නායක හාමුදුරුවෝ මේ අර බලංගොඩ නේවාසික වැඩසටහන් දැන් පවත්වන්න ප්‍රයත්න 8ක් විතර සතිපතා කරන්නේ වදීන්නේ මාසෙට දෙකක් කරනවා නේවාසික වැඩසටහන්. එතකොට මේ අගෝස්තු මාසයේ මේ අවුරුද්දේ අනිත් දින ටික හදලා මම මේ කමල් මහත්තයාටත් මේල් එකක් දැම්මා ඒකේ දින ටික. ඉතින් ලංකා විඤ්ඤායට සහභාගී වෙන්න පුළුවා. කමල් මහත්තයාගෙන් විමසුවොත් එතකොට දෙන්නත් බාර දෙන්න පුළුවන් විස්තර පත්‍රිකාව මම එව්වා. මොකද පළක් අය දැන් පිටරට ඉන්න හැට එන්න නිමාඩුවකට ආවොත් තමයි මේ දිනවලට දැන් මේ දින වෙනස් කරන්නේ නැහැ අපි. දින ටික දාලා තියෙනවා. ඒකට කැමති කෙනෙක් ලංකාවට නිමාඩුවකට හරි එනවා නම් ඒ දින ලං වෙනවා නම් එතන සංවිධායක මණ්ඩලයේ අංක ටිකකුත් දාලා තියෙනවා මේ පත්‍රිකාවේ. ඒගොල්ලන්ට කතා කරලා දින කීපයක් හරි ඉන්න පුළුවන් අය ඉන්නවනම් විශේෂයෙන් කතා කරන්න කියන්න අපි. මොකද පිටරට අයට විශේෂ අවස්ථාවක් දෙනවා ඒගොල්ලොන්ගේ කෙටි නිමාඩුවකට එන හින්දා. ඒක මතක් කිරීමක් කරේ කමල් මහත්තයාට මම විස්තරේ ඒවල ඇති. හොඳයි. එතකොට මෙහෙ ඉන්න අයත් මේ දැනුම් දෙන්න පුළුවන්නේ. තව ගොඩක් අය දන්නේවත් නැහැ මේක හැදුවද කියලාවත්. වැඩසටහන් පැවැත්වුවට දැනුවත් කරේ නැහැ හුඟා. ඔව් අපේ කීප දෙනෙක් ගිහිල්ලා තිබුණා. ගිහිල්ලා තියෙනවා. ඔව් එනවා එනවා. එහෙමනම් අපි වැඩසටහන අවසන් කරමු නේද නැහැ කම්බුදුලද?